දිස්ත්‍රික්කෙන් වාර්තා වන කොවිඩ් රෝගීන්ගෙන් 20%-30% අතර ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදනය වුවන් වීමේ අවදානමක් මතුව තිබෙන බව සෞඛ්‍යංශ පවසනවා. සියත අප මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසීමක් සිදු කළා. සාම්පල්ලකින් ලබා ගන්නා තොරතුරු වලින් අපිට ලැබිලා තියෙන සාම්පල් සංඛ්‍යාව ලබාගත් සාම්පල් සංඛ්‍යාව සහ තහවුරු කරගත් ප්‍රභේද ඩෙල්ටා ප්‍රභේද සහිත රෝග සංඛ්‍යාව පිළිබඳව සැලකිල්ලට ගත්තහම තමයි සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයකදී මාර්තා කරලා තියෙනවා 20%-30% අපිට මේ ඩෙල්ටා රෝගීන් වෙන්න ඉඩ තියෙනවා කියන ඇත්ත මේ ඒ අත්දැකීම්තුව ඊට හොඳටම ඒක මේ සම්පූර්ණ සංඛ්‍යාවක් ඇතුළත කියනවාට වඩා වැඩගත් වෙන්නේ මේ ප්‍රතිශතයවත් මේ කියන ප්‍රමාණය අපිට මෙහිදී අපිට වැඩගත් දේ තමයි යම් ප්‍රතිශතයක් මේ රෝගීන් ඉන්නවායි කියන්නේ අපි ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. කොවිඩ් වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් අද අලුයම දිවයිනට රැගෙනු ලැබුවා. මේ අතර එන්නත් කරන කටයුතු අද දිනේදී සිදු කරුනේ මේ ආකාරයෙන්. කොවිඩ් වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 1402 පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 284,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. කොවිඩ් වෛරසයේ ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 46ක් පිළිබඳව ඊයේ පස්වරුවේ වාර්තා වුණා. එලෙස මේකේ පුද්ගලින් අතරට කාන්තාවන් 16ක් හා පිරිමි පුද්ගලින් 30 දෙනෙකුට ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3779ක් ලෙසයි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.